ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාගේ කාලය වැඩි කරනවා නැත්නම් ඡන්දේ තියන්නේ නැහැ කියනවනම් මේ වෙලාවේ ඔළුව හොඳ නැහැ. මම නම් අනිවාර්යෙන්ම ඡන්දේ තියන්න කියනවා. මොකද ජනාධිපතිතුමා ගමේ භාෂාවේ මූලදෙනේ මන්ත්‍රීතුමා මොකද්ද කියන්නේ මස්ත බාදු කියලා එකක් තිබේ. එහා පැත්තේ කට්ටියත් එක්ක ඉන්න උඩ ජනාධිපතිතුමා හැමදාම පෙරදී. ඇයි ඒ මස්තේ ගහලා තිබේ? ඔය යහ පැත්තේ කට්ටිය ළඟ ඉන්නකන් එයාට මස්ත බාල්දුව. අන්තිමට එකටම වැටුණා. දැන් කිසිම මස්ත බාල්දුවක් නැහැ. අනිවාර්යෙන් අපි දන්නවා එහා පැත්තේ ඉන්න ලස්මන් කිරියල්ලයි තිස්ස අත්තනායකයි ඉන්නකන් ඔය පැත්තට මස්ත බාල්දුව ගහනවාමයි ඔක දිනන්නේ නැත. ඒ නිසා අපි කලින් ඡන්දේ තියාගන්න තමයි අපිටත් උවමනාව තියෙන්නේ. ඔය මස්ත බාල්දුවත් එක්ක ඉරියා පෙරදුනා. බලන්න ආවා එකයි. ඒ අවුරුද්දකට පස්සේ ඇවිල්ලා වාඩි වුණා. අන්න අතන වාඩි වුණේ එක ඡන්දයක් අරගෙන. ඈ මොකද වුනේ? අන්නේ මේ අගමැති වුණා 134යි ජනාධිපතිත් වුණා. ඔය පැත්තේ හිටියා නම් හැමදාම 2010 පරාදයි, 2005 පරාදයි, 99 පරාදයි, 2010 ජනාධිපතිතුමා පොන්සේකාට දුන්නා. පොන්සේකාගේ මත්ත බාල්දුව පොන්සේකාත් පැරදි. ඉතින් එහමනේ ගියේ. එහෙම ගියේ. රජිට දුන්නා. රජිතු පරාදයි, ඔක්කොම පරාදයි. ඉතින් එහෙම ගියේ. ඉතින් අපේ ඉන්න කොල්ලොන්ගේ වාසනාවයි මේ අපේ පැත්තේ තියෙන ඒහේ අපිත් එක්ක ඉන්නකොට දැන් ජනාධිපතිතුමාට ආයේ ඡන්දේ කල් දාන්න ඕන නැහැ. කලින් තියාගන්න ඕන අපි. අපිට කිසිම කල් දාන්න උවමනාවක් නැහැ. කල් දාන්න උවමනාවක් තියෙන ඉඳුනිල්ලට. මොකද ඉඳුනිල්ල දන්නවා මේ ඒකින්ද නම කිව්වා කියලා කියන්න එපා. ඔබතුමා කඩවාගෙන ඉදෝ මම නම නොකිය ඉන්නවා. ඒ නිසා මේ මම කියන්නේ අපිට කිසිම කල් දැමීමේ කිසිම උවමනාවක් නැහැ. මොකද මේගොල්ලෝ ඉන්නකන් බඩු තමයි ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ගාව ඉන්නකන් රනිල් මහත්තයාට බඩු හම්බුණා. දැන් අපේ පැත්තේ ඉන්නකන් අපිට විශ්වාසයක් තියෙනවා ජයග්‍රහණය. මොකද එතුමා එක ඡන්දයක් ඇවිල්ලා ජනාධිපති වෙලා මේන්ඩිකේ මේ රටේ මිනිස්සුන් මේ රටේ හැම මිනිහම හිතාගෙන ඉන්නේ මේ අරයාගේ රැස්වීමටත් 10000යි, මෙයාගේ රැස්වීමටත් 10000යි, තව කවුරුත් තිබ්බොත් රැස්වීමට 10000යි. සෙනගාවම සෙනගොලට චූන්නුනම බස් දාලා ඇද්දම අපි දන්නවා ඔක්කොම හිතාගෙන බඩුම තමයි කියලා. දැන් මගේ 14 වෙනිදා රැස්වීමක් තියෙන බදුල්ලේ අපි ගියන 20000. දැන් බදුල්ලේ අපි සම්දානේ රැස්වීමක් කරනවා. අපි තනියෙන් කරන්නේ නිමල් ලැමතුමයි මමයි. අපි 20000 ගෙනල්ලා පෙන්නනවා. හැබැයි අපිට සෙනගේ ඉන්නවා. ඉතින් ඔක්කොම හිතාගෙන ඉන්න සෙනගේ ඉන්න පළියට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. එහෙම සෙනගේ ඉන්න පළියට ජනාධිපති වෙන්න බෑ. මේ රටේ බත් බුලත් කන කොණ්ඩෙ බැඳපු අයියලා නැහැ. දැන් ගානට ඡන්දේ වෙලාවේ ඡන්දේ දෙයි 150ක් 160ක්. දැන් මිනිස්සු ඡන්දේ ගැන කටහරින්නේ 160ක් තාම මිනිස්සු තීරණය කරලා නැහැ. මිනිස්සු තීරණය කරන්නේ ඒක තීරණය කරන්නේ කාටද කියන එක මිනිස්සුන්ගේ හදවත් තුල තියෙනවා. මිනිස්සුන්ගේ පෞගේ කාලේ විඳපු දුක් තියෙනවා මිනිස්සු ගාව. ලයිට් නැතුව හිටපුවා දන්නවා. ඒ වගේම ගෑස් නැතුව හිටපුවා මිනිස්සු ගාව දන්නවා. මිනිස්සු අපිට කියනවා පොහොර නැතුව ඉන්න තේගොවිය අපිට ගමට ගියාම කියනවා. අලගොවිය කියනවා, එළවලු ගොවිය කියනවා. කැප්පටි පොළ වගේ නගරයකට ගියාම මට මේ ඊයේ පෙර දැකුව පර්සි සමරවීරගේ ගේ පිටිපස්සේ. පර්සි සමරවීර කියන්නේ වැලිමඩ හොල්ලන් හිටපු මිනිහෙක්. ඒ කාලේ හිටපු මායමති. පර්සි සමරවීරගේ ගේ පිටිපස්සේ හිටපු හොඳම ශ්‍රී ලංකාකාරයා කියනවා මං ඒවා මම මේ සැරින් මොකද කරන්නේ? කාට දෙන්නද මං? මේ මිනිහානි මේක ගොඩ දැම්මේ. මේ මිනිහට දෙන්න නැතුව කාට දෙන්නද? මේ මිනිහම දීලා නිකන් ඉමු බං. එහෙම වමේ හොඳ මිනිස්සු පර්සි සමරවීරලාට ඡන්දෙ දීපු නැති 89 අතුරු මැතිවරණයට ඡන්දෙ දීපු නැති මිනිස්සු එහෙම කියනවා. සා කවුරුත් හිතාගෙන ඉන්න එපා. චූන් වෙලා සෙනග ගෙනාවට සෙනග ගෙනල්ලා සෙනග ටිකක් හිටියා කියලා කවුරුත් හිතන්න එපා. මේ දැම්මම ජනාධිපති සමහරු සූට් මාගෙන ඉන්නවා. මේ පැත්තෙන් එක්කෙනෙක් කියනකොට අනිත් පැත්තේ එක්කෙනා උදේ මම බලාගෙන හරි අපි නීතිය වෙනස් කරනවලු වෙන්න ඉස්සෙල්ලා ජනාධිපති වෙන්න ඉස්සරලා නීති වෙනස් කරන්නත් ඉන්නවා දෙපැත්තේ. ඒවා බයිලා. ඒ නිසා මම එකක් කියනවා. අපිනම් හෙට ඡන්දේ තියන්න ජනාධිපතිතුමාට කියන්නේ මොකද? ජනාධිපතිතුමාගේ බලන්න මූණ පිරිසිදු වෙලා ලස්සන වෙලා ඔය පැත්තේ ඉදිනේ මස්ත බාල්දු තිබ්බේ. දැන් නැහැ. දැන් අනිවාර්යෙන්ම දිනනවා. ඒක නිසා අපිට මේමයි ලබන මාසේ ලබන අවුරුද්දේ ඡන්දේ තියන්න බෑ. මොකද හේතුව? ලබන අවුරුද්දේ තිබ්බම ජනාධිපතිතුමාගේ දැන් තියෙන කාලය වේලාව ඔක්කොම හොඳ තත්ත්වේ තියෙන වේලාව. මේ වෙලාවේ තියන්න ඕන. මොකද මේ වෙලාවේ විපක්ෂ නායකතුමාගේ හොඳ නැහැ ග්‍රහයා.
ලබන අවුරුද්දේට ඊළඟ අවුරුද්දේ විපක්ෂ නායකතුමාගේ හොඳ වෙන්නේ. ඊට කලින් අපි ඡන්දේ තියාගන්න. දැන් නීච වෙලා තියෙන්නේ. දැන් නීච වෙලා තියෙන නිසා අපිට ඡන්දේ කලින් තියාගන්න උවමනාමයි. කවුරු තිබ්බේ නැතත් කවුරු බෑ කිව්වේ නැ බෑ කිව්වත් අපි ඡන්දේ තියෙනවා. බය නැතුව ඉන්න. සූදානම් වෙන්න. දැම්මම ලැහැත්ති වෙන්න. ඕගොල්ලෝ සූදානම් වෙන්න. අපි ඡන්දේ තියෙනවා. අපි දිනලා පෙන්නන්නම්. අපි හැබැයි එකක් මං කියනවා. අපි තිබ්බේ එකක්වත් පැරදිලා නැහැ. අපි පහුගිය කාලේ ජනාධිපතිවරු අපි හැමදාම තිබ්බ ජනාධිපතිවරණවලි අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මේ පොහොට්ටුවද අරවත් මෙයක් කැඩිච්ච ඒවා ඔයගොල්ලෝ යන්න එපා. ඒ කැඩිච්ච ඒවා අපි එකතු කරගන්න. ඕගොල්ලන්ට වැඩක් නැහැ නේ අපේ කැඩෙන ඒවා බින්දෙන ඒවා. ඒවා අපි අදා ගන්නවා. ඕගොල්ලෝ ඒ ඕගොල්ලොන්ගේ වැඩේ කරන්න. කැඩිච්ච ඒවා ඇඟිලි ගන්න යන්න එපා. ඈ කැඩිච්ච ඒවා අපි අදා ගන්නවා. ඒක නිසා ඒව ගැන දැන් මේකේ අපි නම් දන්නේ නැහැ සමහර මේ මුලාසනේ අපේ මන්ත්‍රීතුමා නීති උපදේශකලා ඕස්තරලා ආ විශේෂඥයෝ ඉන්නවනේ විවස්ථා ඕස්තරලා මේ විවස්ථා ඕස්තරලා මොනවා කිව්වත් මේකේ හිලක් තියෙනවා මොකද හිල 32 විවස්ථා සම් 32 19 වෙනි සංශෝධනයේ 32 ආණ්ඩුකම විවස්ථාවේ 32 එකක් කියලා තියෙනවා 19 වෙනි 21 වෙනි සංශෝධනයේ 87 තව එකක් කියලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ 32 කියලා තියෙනවා අවුරුදු 5කට අඩු කරනවා කියලා 21 87 කියනවා 87 කියනවා 6 මොකද 6 අවුරුද්දක් කියලා මේ විවස්ත එකම විවස්තාවේ දෙකක කතන්දර දෙකක් ලියලා තියෙනවා මේ ඕස්තරලා හදපු විවස්තා අපි නම් දන්නේ නැ මේ ඕස්තරලා හදපු එකේ එකක 5ට අඩු කරා කියලා කියනවා එකක 6 අවුරුද්දයි කියලා කියනවා මේ විවස්ථා දෙකක 83 2න් එකක් කියනවා 32න් එකක් කියනවා දැන් ඒක තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා කැබිනට් එකට දාලා දැන් ආය 22 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා මොකද මේකේ කතන්දර දෙකක් නේ එක කතන්දරයක් තියෙනවා 32 ඊළඟට 83 2 තව කතන්දරයක් තියෙනවා ඉතින් මේක දෙක මං හිතන්නේ දැන් ආය 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක 30 කියන 32 කියන එකයි 83 2 කියන එකයි එකක් හැටියට කතා කරලා අවුරුදු 5කට කාලය අඩු කරලා ඡන්දෙ දියන් දෙනවා ඒකට තමයි දැන් කැබිනට් එකට ජනාධිපතිතුමා ගිහිල්ලා තියෙන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගෙනල්ලා 22 තියලා ඉන්දුනිල් මං දව කැමති නම් අර විදිහට යන්න පුළුවන් හෑ බැරි නම් පහඩත් යන්න පුළුවන් ඒ නිසා ඒක විපක්ෂයටත් බාර දෙනවා අයිතියක් තියෙනවා ආණ්ඩු පක්ෂයටත් අයිතියක් තියෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම 22 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක එකක් හැටියට මූලාසනයේ මන්ත්‍රීතුමා 32යි 83 2 එකක් විදිහට තේරුම් ගන්න වෙනවා නැත්තම් මේ විවස්ථාවේ මාරයිනේ එක දෙනක එක කතාවක් එක දෙනක එක කතාවක් දෙවිදියක් තියෙනවා දැන් මමත් අද මේ නීතිඥයෙකුට මට මේ කතාව ආරංචි වුණාට පස්සේ මම බණ්ඩාරවිල අපේ උසාවියේ ඉන්න ප්‍රසිද්ධ පැරණි නීතිඥ මාත්‍රකුට දැන් මේකේ තියෙන පොඩි ප්‍රශ්නයක් කියලා ඒ නීතිඥතුමා ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා මට කතා කරලා කොහොම නෑ මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක දෙකකින් මේ වෙනස් වෙන පරස්පර විරෝධී දෙකක් කියවෙනවා ඒක නිසා අපි ඡන්දෙට නම් බය නෑ මොකද ඡන්දෙට බය නැත්තේ අර එහා පැත්තේ ඉන්න මූණු ටික දිහා දැක්කම කිසිම බයක් නෑ බඩුම තමයි ඒගොල්ලෝ ඉන්න කනුත් අර මම රණිල් වික්‍රමසිංහ මහත්තයාක් මට රණිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනේ පාර්ලිමේන්තුවට ආපු දවසේම මම තමයි අප්පුඩියක් ගාලා එතුමා පිළිගත්තේ ඔයගොල්ලෝ දකින්න ඇති දැන් බලන්නකෝ අපි ගාව ගෑවිලා ගියත් අගමැති වුණා ජනාධිපති වුණා ඒ ඕගොල්ලෝ ගාව ගෑවිලා නෙමෙයි ඕගොල්ලොන්ගේ ගෙවල් වල බුදියගෙන නිදාගෙන හිටියත් ජනාධිපතිතුමාට මොනවත් කරගන්න බැරි වුණානේ ඕගොල්ලොත් එක්ක ඉඳගා ඉතින් බලන්න අපි ගාවට ආවට පස්සේ ඈ මස්ත බාල්දුව තියනකන් මස්ත ගැහුවොත් ගැව්වම තමයි ගයන්ත කරුණාදෙලක අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා මන් දන්න හොඳ වැදගත් මිනිසෙක් අපේ මං කවදත් ගරු කරනවා ඔබතුමා කල්පනා කරගෙන ඉන්න එපා ඒක නෑ ඔබතුමාට තව කාලය තියෙනවා ඔබතුමා හොඳ මිනිසෙක් නෑ මේ ඔබතුමා ඔය මේකේ වැටලා ඉන්න එපා නිසා මම අපි 100%ක් මේ ඡන්දෙ කලින්ම තියන්න ඕන මොකද මේ මස්ත බාල්දු කට්ටියත් එක ඉන්නකොට කවදාවත් මේගොල්ලෝ හිටියද එතුමාට දිනන්නත් බැරුණා හැමදාම එතුමා පෙරදුනා ඊට පස්සේ තමයි එතුමා මේ පොන්සේක මහත්තයලට සිරිසේන මහත්තයලට දුන්නේ දැන් බලන්න දැන් කිසි ප්‍රශ්නයක් නැහැ බලන්න ඕගොල්ලෝ මාන්තිලා ජනාධිපති කෙනෙක් ඇදුවා 2015
ඒකල ඔගලන්ට කරන්න පුළුවන් වුණාද අගමැති එක පැත්තකට ඇද්ද ජනාධිපති එක පැත්තකට ඇද්ද අපේ බලන්න අපේ බලන්න මත දෙක හිටිය දිනේෂ් ගුණවර්ධන ඇමතුමයි රනිල් වික්‍රමසිංහ මලන්ඩ එක මතේ කොහොමද යන්නේද අගමැති ජනාධිපති නියමට යනවා බැලන්ස් එකේ ඒ යන බැලන්ස් එකේ ඉඳලා තමයි රට අද ගොඩ යන්නේ අගමැති එක පැත්තකට අදින් නැහැ ජනාධිපති එක පැත්තකට අදින් නැහැ පහුගිය කාලේ ඕගොල්ලෝගේ ආණ්ඩුවේ අගමැති එක පැත්තකට යනවා ජනාධිපති එක පැත්තකට යනවා අගමැති එක පැත්තකට යනවා ජනාධිපති එක පැත්තකට යනවා මොකද උනේ ආණ්ඩුව වැටුණා රටේ ආර්ථිකය වැටුණා ඉතින් ඕවා උනේ ඒකයි එක නෑ දැන් එහෙම නෑ දැන් බලන්න නියම විදියට වැඩ යනවා ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල ජනාධිපතිතුමාගේ නිනවා අගමැතිතුමාගේ වැඩ පිළිවෙල අගමැතිතුමාගේ නිනවා රටේ තිබ්බ ප්‍රශ්න විසඳනවා රටේ මිනිසුන්ගේ තිබ්බ ප්‍රශ්න විසඳලා තියෙනවා කාලය රටෙන් යනවා ඩොලර් එක අඩු වෙනවා රටට පොහොර තියෙනවා ඕනතරම් තෙල් තියෙනවා ගහපු ගමන් ගිහිල්ලා ගහන්න තෙල් තියෙනවා ඉතින් මොනවද අඩු දැන් ගෑස් තියෙනවා ඕනතරම් දැන් ගෑස් මාසෙන් මාසෙට අඩු වෙනවා ලයිට් බිල අඩු වෙනවා දැන් තිබ්බ ප්‍රශ්න විසඳගෙන විසඳගෙන යනවා තව අවුරුද්දක් දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා ඉතිරි පහේදී මේ රට කොයි තැනට නවත්තයිද කියලා අපිට විශ්වාසයක් තියෙනවා ජනාධිපතිතුමා කාලය අවසානයේ ඊළඟ මේ රට නවත්තන්නේ 2015ට කලින් තිබ්බ රටක් බවට පත් කළා තමයි අපි නවත්තන්නේ කියන එක මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා අපි ඕගොල්ලෝ තවත් කල් තියෙනවා ඕගොල්ලෝ මේ ඊයේ මම දැක්කා හැලිච්ච හාල් කැලි ටිකක් අරන් ඕගොල්ලෝ මෙහෙ ඉඳලා ඒට ගියේ මෙහෙ ඉඳලා ගිය කට්ටේ ඒගොල්ලෝ දාගත්ත කියලා ඔය වැඩේ කරන්න බෑ ඒ නිසා එක ගණන් ගන්න එපා එහෙමනම් අපි මේ ඉදිරි පහඩ අපි ඡන්දෙට බය නැහැ අපි ඡන්දෙ තියන්න කියලා ජනාධිපතිතුමාට යෝජනා කරන කවුරු කිව්වත් අපි මේ ජනාධිපති වර්ණය අපි දිනනවා ඔබතුමාට බොහොම ස්තුතියි කරු මයන්ත දිසානායක මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා ස්තුතියි අවස්ථාව දුන්නට ගරු සභාපතිතුමනි අපි අද කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අපි ජනාධිපති මැතිවරණයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඡන්ද අයිතිය ජනතාවට තියෙනවා. නිසි කාලයට වෙලාවට ඡන්දයක් පවත්වන්න ඕනේ. ඒක තමයි අපේ ව්‍යවස්ථාවේ සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ජනාධිපති මැතිවරණයක් කියලා කියන්නේ ගරු සභාපතිතුමනි ගල උඩ සටනක්. ඒ ගල උඩ සටන ජයග්‍රහණය කරන්න නම් ඒ දිනන අපේක්ෂකයාට 50.1% ප්‍රතිශතයක් හැටියට ඡන්දය ලබා ගන්න ඕනේ. අනිකුත් අපේක්ෂකයෝ දින අපේක්ෂකයා ඇර අනිකුත් අපේක්ෂකරු පැරදිලා ගෙදර යන්න වෙනවා. ඒකයි ගලඩු සටනක් කියලා කියන්නේ. හරි වෙලාවටත් මේ ඡන්දේ පවත්වන්න ඕනේ. මට මතක් වෙනවා 1988 ජනාධිපති මැතිවරණයේදී කතකතාවක් තිබ්බ ඒ කාලේ නැවතරක් ජයජවර්ධන මැතිතුමා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මක්නිසාද 1977දී 78 වෙනකොට ව්‍යවස්ථාව වෙනස් කළා ජයජවර්ධන මැතිතුමා ඡන්දයකින් නෙවෙයි අර ව්‍යවස්ථාව වෙනස් වීම හරහා තමයි විධායක ජනාධිපති ක්‍රමයේ හඳුන්වා දීමත් එක්ක තමයි ජයජවර්ධන මැතිතුමා මේ රටේ ජනාධිපති වුණේ. ඒත් 88 එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙම රාවයක් තිබ්බා කතාවක් තිබ්බා අර ජයජවර්ධන මැතිතුමා දෙපාරක් ඡන්දය ඉල්ලපු නැති නිසා 1988 තියෙන ජනාධිපති මැතිවරණයටත් මට ඉල්ලන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එදා ජය ගත්තා. පක්ෂය තුල විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය තුල පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි යෝජනා කරේ ඊළඟ ජනාධිපති අපේක්ෂක හැටියට. මේ රටේ හැම අවස්ථාවකම ජනාධිපති මැතිවරණය හරි වෙලාවට පවත්වලා තියෙනවා. අද තමයි දැන් කාලේ තමයි යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි දන්න නිසා ජනාධිපති මැතිවරණය කල් දාගත්තොත් හොඳයි කියන මතය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා ඒ කරපු ප්‍රකාශය අනුව තමයි ඒ සැකය ඇතිරා තියෙන්නේ. 1982 ජනාධිපති මැතිවරණය පැවැත්වුවා ජයජවර්ධන මැතිතුමා ඒ ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරා 52.91% අරගත්තා. 1988 මම පැවසු පරිදි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා 50.43% ලබා ගත්තා. 1994 මගේ පියාගේ ඝාතනයත් එක්ක චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණිය 62.28% අරගෙන තියෙනවා. 99 චන්ද්‍රිකා මැතිණිය 51.12% අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට
එක්දත් 2005 50.29 කරගත්තා. නැවතරක් 2010 යුද්ධ ජයග්‍රහණයත් එක්ක එතුමා 57.88ක් ලබා ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යහපාලන ආණ්ඩුව හදන්න 2015 51.28ක් ලබා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 89,00,000 ඡන්දය ලබා ගත්තා. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, තව විනාඩියක් කාලයක් තියෙනවා. මම කැමති මගේ කතාව අවසන් කරන්න ඇත්තෙම සොක්‍රටිස් කිව්ව ප්‍රකාශයත් එක්ක. මම ප්‍රජාතන්ත්‍රවාදයට ආදරෙයි. මං හිතන්නේ මම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන තරුණ මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මම හිතන්නේ හැමතිස්සෙම මේ රටේ අනිවාර්යයෙන්ම ඡන්දයකින් තමයි, ජනතාවගේ ඡන්ද බලයෙන් තමයි මේ රටේ ආණ්ඩු පත් කරගන්න ඕනි කියන එක. හැබැයි සොක්‍රටිස්ට තිබ්බ අදහසක් මං කියවන්නම්. ඒ සොක්‍රටිස් කිව්ව දේ, "The poor will want the wealth of the rich and the democracy will give it to them. Young people will want to be respected as elderly, as seniors, and democracy will give it to them. Women will want to be like men and democracy will give it to them. Foreigners will want the rights of the natives and democracy will give it to them. Thieves and fraudsters will want important government functions and democracy will give it to them. And at that time, when thieves and fraudsters finally and democratically take authority, because criminals and evil doers want power, there will be, they will be worse than dictators in the time of any monarchy or oligarchy." Socrates meka kiyuwe attema prajatantrawadaya kiyana de janathawa kalpana karala buddhimat thindo gannana nisa. Karu sabhapathumani, me metiwarane janadhipathi metiwarane di me rate janathawa නැවතරක් අයිතියක් තියෙනවා බුද්ධිමත් තීන්දුවක් ගන්න. බුද්ධිමත් තීන්දුවක් ගත්තොත් තමයි මේ රටේ ජනතාවට ඊළඟ අවුරුදු ගාන මේ රටේ රාජ්‍ය නායකයා කවුද කියලා තීන්දුව කළා, හරි පාලනයක් ඇති කරගෙන මේ රටේ දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය, සමාජීය ස්ථාවරත්වය ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙන්නේ. ඒ නිසා මම මේ රටේ ජනතාවට මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණය පවත්වන අවස්ථාවේදී තව මාස දෙකකින් අනිවාර්යයෙන්ම බුද්ධිමත් තීන්දුවක් ලබා ගන්න, බුද්ධිමත් තීන්දුවක් ලබාගෙන හොඳ කණ්ඩායමක් ඉන්න පාලකයෙක් පත් කරගන්න. භූමි ස්තුති. භූමි ස්තුති. ගරු තුසාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා. භූමි ස්තුති ගරු